පළමුවනේ දේව ප්‍රකාශනය අපොස්තුලවරුන්ගේ ක්‍රියාපොතෙන් උපුටාගත් පාඨයකි. තවද පෙන්තකොස්ත දිනය පැමිණි කල ඔහු සියල්ලෝ එක් තැනකට රැස්ව සිටියාහ. එකල සැඬ සුළඟක් හමන්නක් වැනි හඬක් හදිසියෙන් අහසින් නික්මුණේය. ඔවුන් හිඳගෙන සිටි ගෙය මුළුමනින්ම එයින් පිරී ගියේය. ගිනි දළු වැනි දියු බෙතිකොස් ඔවුන් එකිනෙකා මත පිහිටනු ඔවුන්ට පෙනිනි. ඔහු සියලෝම ශුද්ධාත්මයන්න්ගෙන් පූර්ණ වී ආත්මයන්න් ඔවුන්ට දුන් කතා ශක්තිය ලෙස අන්‍ය භාෂාවලින් කතා කරන්නට පටන් ගත්හ. එකල මිහිපිට හැම රටකින්ම පැමිණි බැතිමත් ජුදෙව්වරු ජෙරුසලමෙහි සිටියෝය. මේ ශබ්දය ඇසුණු කෙනෙහිම සමූහයා එක් රැස් වූහ. එම කතා ඔවුන් එකිනෙකාට තම තමන්ගේ මව්බසින් තේරුම් ගත හැකි ලෙස ඇසුණෙන් ඔහු වික්ෂිප්ත වූහ. ඔහු සියල්ලෝ පුදුමයෙන් පුදුමයට පත්ව බලන්න මේ කතා කරන සියල්ලෝ ගලීලියෝ නොවෙද්ද? අපට හුරු පුරුදු අපේම මව්බසින් ඔවුන් කතා කරනු අප එකිනෙකාට ඇසෙන්නේ කෙසේද? පාතිවරුන්ද, මේදවරුන්ද, ඒලාම්බරුන්ද, මෙසපොතේමියාවෙහිත්, ජුදය සහ කපදෝකයෙහිත්, පොන්තසය සහ ආසියාවෙහිත්, පිරිගිය සහ පම්පිලියායිහිත්, මිසරය සහ සිරේනිය අවට ලිබියේ ප්‍රදේශවලත් යන මෙකී දේශවාසීන්ද ඩ්‍රෝමයෙන් පැමිණි අමුත්තන් වන ජුදෙව්වරුන් හා ජුදෙව් ආගම වැළඳගත්තවුන්ද ක්‍රීතවරුන් හා අරාබි වරුන්ද වන අපි අපේම භාෂාවලින් දෙවියන් වහන්සේගේ බලවත් ක්‍රියා ගැන ඔවුන් කතා කරනු අසම්හයි කීහ. දේව වචනය මෙසේය. සමීදෝනි ඔබ වහන්සේගේ ස්පීතුවේවා පෘථුවේ පෙනුම අලුත් කර වදාළ මැනව මාගේ සිත සමිඳුන් පස සන්න මාගේ දෙවි සමිඳුනි ඔබ ඉතා උතුම්ය ඔබ තෙද මහිමයෙන් සැරසී සිටින සේක සමිඳුනි ඔබේ කර්මාන්ත කොපමණ විවිධාකාරද ඔබ සියල්ල ප්‍රඥාවෙන් මැවූසේක සමිඳුනි ඔබ වහන්සේගේ ස්පීතුවේවා පෘථුවේ පෙනුම අලුත් කර වදාළ මැනව පොළව ඔබ මෙවූ සතුන්ගෙන් පිරී ඇත ඔබේ මුහුණ ඔබ සඳවන කල උන් කැළඹේති ඔබ උන්ගේ හුස්ම පැහැරගන්න කල උන් නැසී දූවිලි බවට හැරී යති එහෙත් ඔබ උන්ට හුස්ම දෙන කල උන් යලිත් මවනු ලබති ඔබ පොළොව තලයට නව දිවියක් දෙන සේක සමීදෝනි ඔබ වහන්සේගේ ස්පීතුවේවා
පෘථුවේ පෙනුම අලුත් කර වදාළ මැනව සමිඳුන්ගේ මහිමය සදාටම පවතිවා සමිදානු තමන් මෙව සියල්ලගෙන සතුටු වෙත්වා මාගේ භාවනාව සමිඳුන්ට ප්‍රසන්න වේවා මන්ද මාගේ ප්‍රීතිය එන්නේ එතුමන්ගෙන් සේගේ ස්පීතුවේවා පෘථුවේ පෙනුම අලුත් කර වදාළ මැනව දෙවන දේව ප්‍රකාශනය සුදු පාවුලතුමන් විසින් කොරින්තිවරුන් වෙත යවන ලද පළමුවෙනි හසුනෙන් උපුටාගත් පාඨයකි. එබැවින් දේවාත්මයන්න් කරන කොටගෙන කතා කරන කිසිවෙකු ජේසුස් වහන්සේ සාපලත් කෙනෙකුයයි නොකියන බවද ශුද්ධාත්මයන්න් කරන කොටගෙන මිස ජේසුස් වහන්සේ සමිදානන් වහන්සේයයි කීමට කිසිවෙකුට නොහැකි බවද මම ඔබට තරයේ කියා සිටිමි. විවිධාකාර දීමනා ඇතත් සිටින්නේ එකම ශුද්ධාත්මයනෝය. විවිධාකාර සේවා ඇතත් සිටින්නේ එකම සමිදානන් වහන්සේය. විවිධාකාර දේව බල ක්‍රියා කරතත් සිටින්නේ සියල්ලන් තුල ක්‍රියා කරන එකම දෙවියන් වහන්සේය. අන්‍යෝන්‍ය යහපත සඳහා එකිනෙකාට ආත්මයන්න්ගේ ප්‍රකාශ වීමක් දී ඇත. මනුෂ්‍ය ශරීරයේහි බොහෝ අවයව තිබුණත් ඒ අවයව විවිධාකාර වුවත් ඒ සියල්ල එකම ශරීරයක් වන්නාක් මෙන් ක්‍රිස්තුන් වහන්සේත් එකම ශරීරයක් වනසේක. මන්ද ජුදෙව්වරුන් හෝ ග්‍රීකයන් හෝ වේවා වහලුන් හෝ නිදහස් අය හෝ වේවා අපි සියල්ලෝම එකම ආත්මයන්න් තුල එකම ශරීරයක් වන ලෙස බෞතිස්ම ස්නාපණය ලැබීමු. අපි සියල්ලෝම එකම ආත්මයන්න්ගෙන් පානය කර සිටිමු. දේව වචනය මෙසේය. ශුද්ධ ජොහන්තුමාගේ සුවිශේෂයෙන් උපුටාගත් පාඨයකි. සතියේ පළමු වනදා වූ එදා සවස ජුදෙවරුන්ට බියෙන් ශ්‍රාවකයන් දොරවල් වසාගෙන සිටි තැනට ජේසුස් වහන්සේ වැඩම කර ඔවුන් මැද සිට ඔබට ශාන්තිය වේවායි වදාළ සේක. උන්වහන්සේ මෙසේ වදාරා තමන් අද්ද ඇලේද ඔවුන්ට පෙන්වූ සේක. ශ්‍රාවකයෝ සමිදානන් වහන්සේ දුටු කල ප්‍රීතියෙන් පිනාගියහ. ඔබට ශාන්තිය වේවායි යලිත් උන්වහන්සේ ඔවුන්ට වදාරා. පියාණන් වහන්සේ මා එවා වදාලාක් මෙන් මමද ඔබ යවමි ඔවුන්ට කීසේක. උන්වහන්සේ ඉක්බිති ඔවුන් පිට හුස්ම හෙලා ශුද්ධාත්මයන්න් පිළිගන්න. ඔබ යමෙකුගේ පව් කමා කරන්න හොද ඒවා ඔවුන්ට කමා කරනු ලැබේ. ඔබ යමෙකුගේ පව් කමා නොකරන්න හොද ඒවා කමා නොකරනු ලැබේයි ඔවුන්ට වදාළසේක. ගැලවීමදායක සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුමන් තුළ ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අද දවස ශුද්ධ සභා මාතාව වන ඔබට මට විශේෂ දවසක්. අද දවසේදී අපි සමරනවා ශුද්ධාත්ම ආගමන මංගල්‍යය, ශුද්ධාත්මයන් වහන්සේගේ ආගමනය, පෙන්තකෝස්ත දිනය. පෙන්තකෝස්ත දිනය උත්තාන ඉරුදිනට පසුව දවස් 50කට පසුව තමයි අපි මේ ශුද්ධාත්ම ආගමන මංගල්‍යය සමරන්නේ. ඒක තමයි මේ පෙන්ටා. පෙන්ටා කියන වචනයේ තේරුම තමයි 50වන දවස. දවස් 50කට පසුව අද දවසේදී අපි ශුද්ධාත්මයන් වහන්සේ ගෝලයන් මත පතිත වීම, එහෙම නැත්නම් ශුද්ධ සභාවට වැඩම කිරීම අපි මෙනෙහි කරනවා, අපි භාවනා කරනවා. ප්‍රේමවන්තනි, පුංචි මොහොතක් මෙනෙහි කරලා බලන්න. ගෝලියෝ එදා
බියෙන් සේනාකුළු ශාලාවේ තැතිගෙන හිටියේ කොහොමද? කවුද උන්ව සේනාකුළු ශාලාවට එකතු කරේ? ඒ ආදරණීය දේවාම්මා. එදා ජේසුස් වහන්සේව නායක පූජකයෝ පරිසිවරු අල්ලාගෙන යද්දි හැමෝම විසිරලා ගියා. හැමෝම විසිරලා ගිය මේ ගෝලයන්ව එකතු කරලා එක තැනකට ගෙනාවේ දේවාම්මා. ශුද්ධ ස්වභාවයේ ඔබව මාව හැම මොහොතකදීම විසිරලා යන අපි හැමෝම එකම තැනකට ගෙහින්නේ මේ දේවාම්මා. දේවාම්මා එක තැනකට මේ ගෝලයන්ව ගෙනල්ලා ශුද්ධාත්මයන් වහන්සේව පිළිගන්නට සූදානම් කරා. එහෙනම් ඔබව මාවත් දේවාම්මා හැම මොහොතකදීම සූදානම් කරන මේ ශුද්ධාත්මයන් වහන්සේව ලබා ගන්නට අපිව සූදානම් කරන්නේ මේ දේවාම්මා. ඔබත් මමත් ඒ ශුද්ධාත්මයන් වහන්සේව ලබාගෙනද තියෙන්නේ? අපේ බෞතිස්මය තුල ඔබත් මමත් හැමෝම මේ ශුද්ධාත්මයන් වහන්සේව ලබාගෙන තියෙනවා. ඔබට මට දැනෙනවද මේ තුන් දෙනා වහන්සේලාගේ ඒ තුන්වෙනි ස්ථානය තියෙන එහෙම නැත්නම් ශුද්ධාත්මයන් වහන්සේ මගේ ජීවිතේ ක්‍රියාත්මක වෙනවා, ඔබේ ජීවිතේ ක්‍රියාත්මක වෙනවා කියලා ඔබට දැනෙනවද? ඒ ශුද්ධාත්මයන් වහන්සේ ගෝලයන් පිට වැඩම කරයින් පස්සේ මේ බියෙන් සැකෙන් බයෙන් හිටපු ගෝලයෝ බය නැතුව අන්‍ය භාෂාවලින් කතා කරමින් ඔවුන්ගේ ජීවිත පූජා කරන්නට පවා ඔවුන් පිටත් වෙලා ගියා. ඒ ශුද්ධාත්මයන් වහන්සේ ලැබපු ඔබ මම උන් වහන්සේ එක්කද ක්‍රියාත්මක වෙන්නේ? උන් වහන්සේ ඔබේ ජීවිතය ක්‍රියාත්මක කරන්නේ? ඔබේ වචන, ක්‍රියා, ඔබේ සිතුවිලි හැම දෙයක්ම ශුද්ධාත්මයන් වහන්සේද මෙහෙවන්නේ. ප්‍රේමවන්තේනි, අපිට ස්වාමීන් වහන්සේ උන් වහන්සේ තාත්තා වෙතට ගියේ ජේසුස් වහන්සේ මේ ආත්මයන් වහන්සේව අපිට දෙන්නට ඕන නිසා, මේ ආත්මයන් වහන්සේත් එක්ක ඔබත් මම දිනපතාම අපේ ජීවිතය ගත කරනවා නම් අපි තවදුරටත් බියෙන්, සැකෙන්, වේදනාවෙන්, ප්‍රශ්නවලට, ලෙඩවලට, අනාගතය ගැන, වර්තමානය ගැන, අතීතය ගැන පසුතැවෙමින් ඉන්න පිරිසක් නෙවෙයි. අපි ජීවමාන ස්වාමීන් වහන්සේගේ ආත්මයන් වහන්සේත් එක්ක ඉන්න පිරිසක්. එහෙනම් අද දවසේදී උන්වහන්සේට යාඥා කරන්න, ශුද්ධ ආත්මයන් වහන්සේව ඔබෙන් මගේ ජීවිතේ ඒ උන්වහන්සේට ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙන්න, උන්වහන්සේට කියන්න, මෙහෙවන්න, දිනපතා ඔබේ අවදි වීම තුල ඔබේ ජීවිතය බාර දෙන්න ස්වාමිනී, ශ්‍රද්ධාත්මයනනි මාව මෙහෙවන්න, ආත්මයනනි මගේ වචන, ක්‍රියා, කල්පනා සියල්ලක්ම මෙහෙවන්නට කියලා ඔබේ ආඥාවෙන් ඔබ කියන්න. එවිට ශ්‍රද්ධාත්මයනන් ඒ බලය ඔබට දෙවි, ඔබව මෙහෙවාවේ. ජෙසු පිහිටයි.